ලෝපුර කොරෝනා වසංගතයේ පැතිරියාමේ හමුවේ බොහෝ රටවල් ගුවන්ගමන් නවතා දැමීමට සහ සීමා කිරීමට පියවර ගනු ලැබුවා. ශ්‍රී ලංකාවේ අපනයන කර්මාන්තයට සහාය දක්වීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගමනාන්ත 17ක් සඳහා විශේෂ ගුවන් භාණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට තීරණය කළා. මෙම ගුවන්ගමන් භාවිත කරමින් සංචාරය කිරීමට කැමැති මගින් එක් එක් රටවල නියාමන අධිකාරිය විසින් පනව ඇති සීමාවන් මත පදනම්ව අදාළ රටවලට ඇතුළුවීමට සුදුසුකම් ඇති බවට සහතික විය යුතු බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙනවා. මේ අතර ඉන්දියාවේ සිරවී සිටි තවත් ශ්‍රී ලංකිකයින් 322 දෙනෙකු අද දහවල් චෙන්නයි නුවර සිට මෙරටට රැගෙනු ලැබුවා. පැමිණි මගින් අතර ගර්භණී කාන්තාවක් සහ කුඩා ළමුන් කිහිප දෙනෙකුද සිටි බවයි අප වාර්තාකරු පැවසුවේ. පැමිණි ගුවන් මගින් 322 දෙනාම ත්‍රිවිධ හමුදාවේ නිරෝධායන මධ්‍යස්ථාන කරා රැගෙන යාමට පියවර ගැනුණා. නව කොරෝනා වෛරසයේ පැතිරීම හමුවේ මෙරටට පැමිණීමට නොහැකිව විදේශ රටවල සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් තමන්ව මෙරටට ගෙන්වා ගන්නා ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ දිනපතාම විවිධ ප්‍රකාශ සිදු කරනු ලබනවා. මැලේසියාවේ සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක් තමන්ව මෙරටට කඩිනමින් ගෙන්වා ගන්නා ලෙස අදහස් පළ කළේ මෙලෙසින්. අපි වැඩ කරන ආයතන අපිට හරියට වැටුපක් ගෙවන්නේ නැහැ. අපිට කෑම බීමක් නැහැ. ඇතුලේ ඉන්න කෙනෙකුට රෝගයක් හැදුනත් අපිට දැනුම් දෙන කෙනෙක් ඇත්තෙත් නැහැ. අපි අරගෙන ගියාමත් ඩොක්ටර්ස්ලා අපි ප්‍රතික්ෂේප කරන මට්ටමකට මේ පැත්තේ පත් වෙලා තිබෙනවා. ඉතින් මාසෙ වැටුපක් ලැබුණේ නැහැ. අපිව ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා ලෙස ඔබගෙන් ඉල්ලා සිටිනවා. මේ අතර ඕමානී ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රැඳුම් මධ්‍යස්ථානයක් තුල රැඳී සිටින ගෘහ සේවිකාවන් පිරිසක් සමාජ මාධ්‍ය ඔස්සේ මෙලෙස අදහස් පළ කළා. ගෙඩ හදිච්චයි ගොඩක් ඉන්නවා. ඒ හැම කෙනෙක්ගෙම ඉල්ලන්නේ සල්ලි. අපිට ගෙවන්න සල්ලි නැහැ. අපි එදා වෙන හම්බ කරන කන මිනිස්සු අපි දරුවෝ දාලා මේකට ඇවිදිවලා අපි දුක් විඳින්නේ අපි සල්ලි හොයන්න නැහැ විතරෝ ජීවත් කරන්න ආවේ මේ හැමෝටම දරුවෝ ඉන්නවා දරුවෝ ඉන්න අම්මලා ඉන්නේ ඉතින් ඉහළ හැමෝම ඉන්නේ ඇඩුම් කඳුලින් මම වගේ 100 දෙනෙක් ඉන්නවා මේ අම්මානේ පැසීරට අපි ඉන්නේ හරි බයයි මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා මේ දරුවෝ දෙන්න මම දාලා ඉන්නේ පොඩක් අසන්න තමයි දරුවෝ දෙන්න මෙතර නව කොරෝනා වෛරසයේ පැතිරීම හමුවේ විදේශ රටවල සිරවි සිටින ශ්‍රී ලාංකිකයින් 3297 දෙනෙකු මෙරටට ගෙන්වාගෙන ඇති බව COVID-19 ජනාධිපති කාර්යසාධක බලකාර ඇසුීමේදී අනාවරණය වුණා. එමෙන්ම විවිධ අවශ්‍යතාවයන් සඳහා මෙරටට පැමිණ සිටින විදේශිකයින් 11,000ක් පමණ තවදුරටත් ශ්‍රී ලංකාව තුල රැඳී සිටින බවයි විදේශ සම්බන්ධතා අමාත්‍යංශය පවසන්නේ. මේ අතර පාසල් යළි විවෘත කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය ඩලසලා පෙරුම මහතා මෙලෙස අදහස් පළ කළා. රට සාමාන්‍යකරණය වීමේ අවසාන පියවර විදියට අවසාන අංකයේ විදියට තමයි දරුවෝ පාසලට ගෙන එක ගෙනේම අපි සිද්ධ කරන්නේ. අනිත් සියල්ලම එතකොට යථාවත් අත්තර පත්තල අවසන්. අපේ පාසල් සියල්ලම විසබීජ හරණය කිරීමේ කටයුත්ත පළමු පියවර විදියට එක කරලා දින 4ක් පාසල් වහලා තියන්න කියලා. උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ දරුවන්ගෙන් පස්සේ තමයි පුංචි දරුවෝ ටික ස්කූලට ගේන්න අපි බලාපොරොත්තු වෙන්නේ.